කියපා. අර නම්බරේ ට්‍රින්කෝ හරි මඩ කලකු හරි. මට හරියට කිව්වොත් මතක නැහැ. දෙවල එකේ. කොහමරි කමන්නේ. ඒ කමන්නේ. ගීලා තියෙන කෝල් මොනවද බලපන්. ලියගන්නු. එතන තව නැව් දෙකකට පොත් තියෙනවා. කොහෙන්ද බං ඔය? මොකද අර පක්ෂ කාර්යාලයක අංගලයේ චෙක් වුණානේ මට. මොන? ලෙනින්. හරි. අම්මට උඩ එතන තියෙන පොත් ගොඩ. හරිනිය පොල්ලෙලි කොට ගාලා වගේ. කියවන එකේ උඩ දෙන්නේ නැතුව මොන එකකට කොට ගාගෙන ඉන්නවද මන්ද? ඔවා කවුරුත් කියවන්නේ නැහැ බා. අයි හර නැද්ද? උඹ එතනදි කියන්නේ බෑ බං ඒක. හරි දැන් උඹලා කියේ වැඩේ මොකද? ආ එතන සීන් එක මෙහෙමයි. කිචන් හෙල්පර්ස් වලට වේකන්සි නැහැ. ස්ටුවර්ට් කෙනෙකුට වේකන්සි එකක් තියෙනවා. ආ ඒක අවුලන්නේ. ස්ටුවර්ට් නම් වඩා හොඳයි. කොහොමද බං ස්ටුවර්ට් වැඩ කරන්නේ? හරි බං. YouTube ටියුටෝරියල් ඇතිනේ. මොකෝ මේ රොකට් සයන්ස් එක? මේ පාර තමයි වැඩි නාන. අවුලන්නේ ළඟපාන්නනේ තියෙන්නේ. ඒකට මොකක් හරි කරමු. ඒ වුණාට අයියේ ට්‍රේ ගල්ලන විදිය, ඉන්න විදිය, සර්ව් කරන විදිය මේ එක එක සීන් තියෙනවා. හරි බං. ඔබ මොනවද ඔන්නේ ක්වොලිෆිකේෂන් කියලා බලපන්කෝ. ලීව ආයුෂ් කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට හතවත් රසක රසවත් පැතුම වටවල තේ Dove ඇති Nutrilock Serum හිසකෙස් වැටි ආමසියට 98ක් දක්වා අවම කරයි. Dove Hair Fall Rescue.
Hello? Oh. No. Oh. Boy, I can't do it. Hambuna. Ah, Maggie Gunny. Oh. But Adam is alone. Her. No, cash or cash or. Hurry, man, then again. දූටත් කරදරේ නේද? අනේ එහෙම නෑ ආච්චි. මම මේ කල්පනා කරන්නේ ආච්චි ඉස්සරහට තනියම කොහොම මේවා කරගන්නේ. ඒ ගැන ඔය හැටි හිතන්න යන්න එපා. අර අල්ලපු ගෙදර නංගි ඉන්නවනේ. අනේ අපේ කොල්ලගේ යාළුවෝ එකෙක් දෙන්නේ හැමදාම වගේ ඇවිල්ලා මාව බලන්න යනවා. අනේ එනකොට නිකන් ඉන්නෙත් නෑ බඩු මල්ල කුත්තු උස්සාන මට ඕන කරන බේත් හේතු තරම් තමයි එන්නේ. අනේ මොනවා උනත් මගේ කොල්ලා ඉන්න කාලේ ස්වාම්ප කරලා තියලා තමයි ඉන්නේ ඔය. ආච්චි. ආච්චි තියන් මාත් එක්ක. මං අයියට කියන්න. අපෝ. ඒ වල පයයි ගොඩ පයයි තියන් ඉන්න මාව එක්ක ගිහිලා ඒ මොනවා කුරන්නද දරුවෝ. මට ආච්චිය බලා ගන්න පුළුවන්. විජිත් අයියා වෙන්න. දුමේ කරන හරිය හොඳටම ඇති. අනියෝ ඒ හොඳටම ඇති. මේවා ඔක්කොම අමතක කරලා දාලා ඉවරලා ඒ ගිහිල්ලා ඔත ජීවිතයක් ගත කරන්න බලන්න.
දැන් ඔය යන්නේ ඉන්න බලාපොරොත්තු ඔය කාලෙට වගේද? තව සතියක්. මං ඊට කලින් එනවා. ඒ ආපුහම අපි දෙන්නෙක් කළා පන්සලට ගිහින් එමු. ස්කින් එක ප්‍රොටෙක්ට් කරන නරිෂ්ට් බේස් එකක්, පන්ස් ලයිට් මොයිස්චරයිස් එක ෆ්‍රෙෂ් ග්ලෝ එකක්. පොකට් එකට ෆිට් වෙන නිව් ඇක්ස් ටිකට් පර්ෆියුම්. මම්බට ගුවන් ටික සහ වහන් වෙලා ඉතහන් කියන්නේ අනිත් එකයි මහදවල් මම්මි බණ්ඩාරම බල්ලෙන් නෑ මගේ මොනවා බලන්නද බං උඹ ගැන බලාගනි එහෙන් අපේ මාත්‍යා කලබල වෙලා වලහාරලා ගියා බල්ලු අවසල වෙන්නේ නැති කියලා මම යන්තම් ෂේප් එකක් දාගත්තා කොහෙද අර වලහාරපුන් හරියට පිළිවෙලට වල වහලා නැන්නේ අද අපේ ආච්චිගේ ක්ලිනික් දවස. මම ඉන්නකොට නම් වාහනේ දාගෙන අරගෙන යනවා. අද සීත නැන්දත් එක්ක යන්නේ. බොහොම තව ටික දවසක් වාහන් වෙලා ඉඳාම් බං. මිනිසුන්ට ඔය ප්‍රශ්න ටික අමතක වෙලා එනකම්. ඒකයි මං කියන්නේ. ඊට පස්සේ උන්නම් බැරි යම්බට පිටරට රස්සාවට හරියන්නේ. ඔය ඕන තරම් එවුන් යන්නේ. ගිහලා සල්ලි හම්බ කරලා අම්මලා තාත්තලාට එවන්නේ. වෙන මොනවා කරන්නේ? බරං කියන දේ අහන යකෙක් නෙමෙයි. ඒකයි වෙලා තියෙන්නේ. එනවනම් රැ වෙලා වරයි. මමට කිව්වනේ. දන්නවනේ ඔතන තත්ති. බාපු. බණ්ඩාරේ මමට තරහ යනවා. ඔයගේ මුකුත් අහන්න එපා. ඒ මචං. අර උල්ලි දාලා. අඩෝ සෙල්ලන්නේ පොඩි ගානක්ද යකෝ මං සිරාවට මිතුවේ නෑ බං මූව නවන්න පුළුවන් වෙයි කියලා මේ පොඩ්ඩක් කෑනෝ ගහ හිටපන් ඈ අපිට තව 1,465,000ක් ඕනේ. මම ඔබට කිව්වනේ සල්ලි ලෑස්ති කරගන්න කියලා. කෑෂ්. මහජන සේවයට. ඊට පස්සේ අපෙන් ඔබට කරදරයක් නැහැ. සල්ලි ලැබෙන්න ඕනේ විදිය තව පැය දෙකකින් කියන්න. සල්ලි ලැබෙන්න ඕනේ බත් පාසලක් විදියට ඔතලක් යුනිට් බෑග් එකකට දාලා දැලට එච්චරයි හලෝ නෑ බං මං ඔෆිස් එකේ ඉන්නේ ඔව් ඇයි අප්පට උඩු වැඩේ හරි ගියාද අනේ හොඳයි බං මම මේ ගෙට ගෙවල් කුලි දෙන්නේ කොහමද කියලා හිත හිතා හිටියේ
හරි 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 හවස හම්බෙමු. සෙට්ටෙමු සෙට්ටෙමු. හරි හරි මචං. හරි. දැන් කැම්පස්වලත් තරම් එළියට වරේ. එහෙම මේ බල්ලා වැඩි වරද්ද ගන්න එපා. පාරට වරේ. දැන් ට්‍රීවිල් එක නවත්තලා මං කීප විදියට වැඩේ කරමු. අයින් එක කට් කරන්න එපා.